මෙස්ටියගේ දුන් සුමනපාල ගුණතිලක නම් වූ පාසල් ගුරුවරයාට සහ පල්ලෙවත්තේ දෝන පුණ්‍යාවතී නම් වූ පාසල් ගුරුවරියට දාව 1962 වසරේ වද්දුව විද්‍යාල පාරේ අංක 135 දරන නිවසේදී උපන් මෙස්ටියගේ දුන් නන්දන ගුණතිලක දරුවා දරුවන් 4 දෙනෙකුගෙන් යුත් පවුලේ දෙවන්නාවිය. මේ වන විට ස්වේච්ඡා සමාජ සේවිකාවක ලෙස කටයුතු කරන මිස්ටියගේ දුන් උපමාලි ගුණතිලක පවුලේ වැඩිමහල් දරුවා වූ අතර පවුලේ අනික් සමාජිකයින්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ වෙත නැඹුරු වීමට ප්‍රථම ආදර්ශය ලබා දුන්නේ ඇයමය. පවුලේ දෙවැන්නිය වන්නේ මංගලා ගුණතිලකය. මේ වන විට ඇය රාජ්‍ය පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියකි. දමිත ප්‍රදීප් ගුණතිලක පවුලේ බඩපිස්සා වන අතර මෙවර පිට රජයේ වෛද්‍යවරයෙකු ලෙස ඔහු සේවය කරමින් සිටී. අපේ කථානායකයා ප්‍රාථමික අධ්‍යාපනයේ ප්‍රථම වසර 3ක කාලය අකුරු කරන්නේ අනුරාධපුර මධ්‍යම මහාවිද්‍යාලයේ ප්‍රාථමික අංශයේ වූ අතර ඉන්පසුව ඉතා කෙටි කාලයක් පානදුර නළරුව සිරි සීවරී විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා 1970 මාර්තු මාසයේදී පමණ පානදුර ශ්‍රී සුමංගල මහාවිද්‍යාලයේ ප්‍රාථමික අංශයට ඇතුල් විය. ප්‍රාථමික වසරවලදී සිටම පන්තියේ පළමු දෙවන සහ තෙවන ස්ථාන අතර සිටීමට සමත් වූ හේ එවකට 7 වන වසරේ පැවති ශිෂ්‍යත්ව විභාගයෙන් මුළු පාසලෙන්ම සමත් වූ 3 දෙනා අතර එක් අයෙකු විය. ශ්‍රී සුමංගල විද්‍යාලයෙන්ම සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සමත් වූ නන්දන ගුණතිලක ශිෂ්‍යා 1983 වසරේදී පෙරදිගිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨයට ඇතුළත් වීමට වරම් ලැබීය. නන්දන ගුණතිලක නම් වූ සරසවි සිසුවා සරසවියට ඇතුළු වූ වකවානුව තුළ රට පාලනය කර ජයාර් ජයවර්ධන තොණ්ඩමන් හවුල් ආණ්ඩුව තමන් බලයට පත් වූ දා සිටම නිදහස් අධ්‍යාපන අයිතීන් කප්පාදු කරන්නට පටන් ගෙන තිබූ අතර එනිසාම විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව නිතර නිතර ආණ්ඩුවේ තීන්දු හා ගැටෙන්නට සිදු වූ තත්ත්වයක් පැන නැගී තිබිණි. 1984 වන විට තත්ත්වය තව දුරටත් බැරෑරුම් වන්නට පටන් ගෙන තිබිණි. අධ්‍යාපන දවල පත්‍රිකාව කීසිද සිල්වා කොමිෂන් වාර්තාව රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආදිය මේ තත්ත්වය උද්ගත වීමට ප්‍රධාන හේතු විය. විශ්වවිද්‍යාලයට ඇතුල් වන්නට පෙර සෝවියට් සාහිත්‍යය ඇතුළු සමාජවාදී සාහිත්‍යයද න්‍යායික පතපොතින්ද වාමාංශික දේශපාලනයට නැඹුරුව සිටි නන්දන ගුණතිලක ශිෂ්‍යා 1984 විශ්වවිද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවට තේරී පත්වීමත් සමගම ප්‍රථම වතාවට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන කටයුතු වලට සම්බන්ධ විය. ජයාර් ජයවර්ධන තොණ්ඩමන් ආණ්ඩුවේ අදූරදර්ශී විදේශ ප්‍රතිපත්තිය නිසා මේ වන විට ඉන්දියානු ආණ්ඩුව ශ්‍රී ලංකාවේ කොටි සංවිධානයට එලිපිටම උදව් කරමින් සිටි අතර ටෙලෝ සහ ඊරෝඩ් වැනි සංවිධානද නිර්මාණය කර හමුදා ආක්‍රමණයට මඟ පාදමින් සිටියේය. අධ්‍යාපන කප්පාදුවෙන් කැළඹී සිටි විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව මතුව එමින් තිබූ ඉන්දිය හමුදා ආක්‍රම තර්ජන හමුවේ ජාතික දේශපාලනයට මැදිහත් වීම නොවැළැක්විය හැකි විය. නන්දන ගුණතිලක ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලීන දේශපාලනයට එක්වන්නේ
1987 මැයිදිනය තහනම් කළ ජයවර්ධන තොණ්ඩමන් ආණ්ඩුව නාරාහෙම්පිට අභයාරාමයට රැස් වූ ජනතාවට වෙඩි තබා කිත්සිරි රණවක ශිෂ්‍යයා ඝාතනය කිරීමේ සිදුවීමත් සමගය. ජූලි මාසයේ රටේ තත්ත්වය තවදුරටත් බැරෑරුම් විය. ජූලි 28 වනදා අත්සන් තැබූ ඉන්දු ලංකා ගිවිසුම පිටුපසින් ඉන්දියානු හමුදාව උතුරු නැගෙනහිර ප්‍රදේශවල කඳවුරු බැඳගත් අතර ඊට ඉරහිව විරෝධය පෑ ජනතාව සිය ගණනක් වෙඩි තබා මරා දමන ලදී. ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලීනයෙකු ලෙස 1987 ජූලි 29 පිටකොටුවේ පැවති ගිවිසුම් විරෝධී උද්ඝෝෂණයට සහභාගී වූ නන්දන ගුණතිලක එතැන් සිට කොළඹ, නුවරඑළිය, මහනුවර යන දිස්ත්‍රික්කවල පක්ෂයේ දේශපාලන කටයුතු වලට සම්බන්ධව 1988 ජනවාරියේ සිට අනුරාධපුර දිස්ත්‍රික්කයේ වර්ෂයකුත් මාස 10ක කාලයක් දේශපාලන කටයුතු කර අවසානයේ 1989 නොවැම්බර් මාස රෝහණ විජේවීර මහතාගේ මරණයෙන් පසු ත්‍රිකුණාමල දිස්ත්‍රික් නායකයාව පත්විය. එහෙත් මර්ධනය වැරදි තීරණ හා සමහර පාවාදීම් හමුවේ ජනතා විමුක්ති පෙරමුණ සම්පූර්ණයෙන්ම පාහේ විනාශ විය. විනාශය හමුවේ ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරිව සිටි සමාජිකයන් අතුරෙන් සිය ගණනක පමණ කණ්ඩායමක් නැවත රට පුරා ඉතා රහසිගතව එය ගොඩනැගීමට ජීවිත අනතුරු මැද කටයුතු කරන්නට ඌයේ බිය වූ සමහර නායකින් රටද අතහැර පලා යද්දීය. බොහෝ අය කල්පනා කළේ සහ විශ්වාස කළේ ජනතා විමුක්ති පෙරමුණ නැවත ගොඩනැගිය නොහැකි බවය. ඔවුන් සියලු දෙනා නැවත තමන්ගේ පෞද්ගලික ජීවිත තුළට පලා ගියහ. එහෙත් තවමත් විශ්වවිද්‍යාල අධ්‍යාපනයද සම්පූර්ණ කර නොතිබූ නන්දන ගුණතිලක නැවතත් කිසිදා විශ්වවිද්‍යාලයට යන්නට කල්පනා කළේ නැත. තමන් විශ්වාස කළ දේශපාලනය උදෙසා තම ජීවිතය දන් දුන් සහෝදර සහෝදරියන් අමතක කර දමා නැවතත් ගෙදර යාමට හෝ රටින් පැන යාමට හෝ විශ්වවිද්‍යාලයට යාමට හෝ නන්දන ගුණතිලක වැන්නවුන් අතලොස්සකගේ හෘද සාක්ෂිය ඉඩ දුන්නේ නැත. නන්දන ගුණතිලක නම් වූ මේ අපූර්ව මිනිසා නැවත මහත් ධෛර්යයෙන් යුතුව උඩුගම් බලා යන්නට පටන් ගත්තේය. දිවි ගැලවුණු නායකයන් අතුරින් කිහිප දෙනෙකු සමග එක් වූ ඔහු පක්ෂය ගොඩනැගීමේ මහා දුෂ්කර මෙහෙයුමට පිළිපන්නේය. තමන් කළ දේශපාලනය අතරමඟ නතර කර නොදැමූ මේ මිනිසා තමන් සමග සහෝදරත්වයෙන් බැඳි තවත් සිය ගණනක සහෝදර සහෝදරියන් පිරිසක් සමග එක්ව ධෛර්ය සම්පන්නව වැඩ කරමින් 1994 ප්‍රසිද්ධ දේශපාලනයට බලහත්කාරයෙන් මෙන් කඩා වදිමින් පාර්ලිමේන්තු මහමැතිවරණයේදී එක් මන්ත්‍රී ආසනයක් දිනා ගැනීම කරා ජනතා විමුක්ති පෙරමුණ මෙහෙයවීය. එම ජයග්‍රහණය ලබන විට ඔහු පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා විය. එතැන් සිට කෙමෙන් කෙමෙන් පක්ෂය හැරගිය බොහෝ අය නැවත පක්ෂය වෙත පැමිණෙන්නට විය. දිනෙන් දින නව සමාජිකයින්ගෙන් පක්ෂය පුළුල් විය. බොහෝ දියුණු තීරණ පක්ෂයේ ඉහළට එසවිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව එක්සත් ජනතා නිදහස් සන්ධානය ගොඩනැගීමත් සමග පැවැත්වූ මහා මැතිවරණයේදී නන්දන ගුණතිරක මහතා කළුතර දිස්ත්‍රික්කයේ වැඩිම මනහප ඡන්ද ප්‍රමාණය ලබා ගැනීමට සමත් විය. එය එතෙක් කළුතර දිස්ත්‍රික් මැතිවරණ ඉතිහාසයේ වාර්තාවක් විය. සන්ධානයේ පළමු සභාපතිවරයා ඔහු විය. 2004 මහා මැතිවරණයට පෙර නන්දන ගුණතිරක මහතා 2001 වර්ෂයේදීද කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් විය. 1999 වමේ පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයටද නන්දන ගුණතිරක මහතා ඉදිරිපත් විය. එහිදී ඔහු ඡන්ද 345,000 ප්‍රමාණයක් ලබා ගැනීමටද සමත් විය. 2004 මහමැතිවරණයෙන් පසුව කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග සහ පශු සම්පත් අමාත්‍යංශ පක්ෂය විසින් පළමුව පිරිනැමුවේ නන්දන ගුණතිලක මහතා වෙතය. එහෙත් සන්ධානයේ සම්බන්ධීකරණ කටයුතු සඳහාත් තම පක්ෂය ගොඩනැගීමේ කටයුතු සඳහාත් තම මැදිහත් වීමේ අත්‍යවශ්‍යතාවය පෙන්වා දුන් ඔහු අමාත්‍ය ධූරය ප්‍රතික්ෂේප කළේය. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය සන්ධානයේ සමගිය සහ එක්සත්කම පරදුවට තබමින් සුනාමි සහන මණ්ඩලය ගෙනා විට එයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යාම පැවතුනේ නන්දන ගුණතිරක මහතාටය. ඔහු එම කටයුත්ත ඉතා වෙහෙස වී මෙහෙය වූ අතර ප්‍රවීණ නීතිඥ මණ්ඩලය විසින් සුනාමි සහන මණ්ඩලයට එරෙහි වාරණ නියෝගය ලබා ගන්නා ලදී. චන්ද්‍රිකා මැතිනිය විසින් බරපතල දේශපාලන පරාජයක් තලබීය. ඉනික්බිතිව එළඹී ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීම සඳහා රට පුරා යමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කතිකයෙකු ලෙස ප්‍රබල මෙහෙවරක් ඉටු කරන ලදී. එවකට නන්දන ගුණතිලක මහතා ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණේ එක් කණ්ඩායමක අරමුණ වූයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග එක්ව නැවත ආණ්ඩුවට එක් වී කොටි ත්‍රස්තවාදය පරදවීම සඳහා සක්‍රීයව මැදිහත් වීමයි. එහෙත් වර්තමාන ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ගේ අදහස වූයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කොටි පෙරදවීමට සූදානම් නොවන අතරම ශක්තිමත් නොවන බවයි. දෙදහස් මහමැතිවරණයේදී බහුතර මනාප ඡන්ද ප්‍රමාණයක් ලබා දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂික ජනතාව ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලා සිටියේ සන්ධානය ශක්තිමත් කරමින් කොටි පරදවා රට ගොඩනැගීමට කටයුතු කරන ලෙසය. එහෙත් පක්ෂය ජනතාවගේ එම ඉල්ලීමට පිටුපා කටයුතු කිරීම හෙවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමග සහ සන්ධානය සමග එක්ව කටයුතු නොකිරීමත් සමග පක්ෂයට පෙර රට පෙරට තැබූ නන්දන ගුණතිලක මහතා 2006 පෙබරවාරි මස 7 ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලා අස්වී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාටද රජයටද විපක්ෂයේ රැඳී සිටමින් සිය සහය පළ කළේය. ඔහු එසේ සහය පළ කළ පළමු විපක්ෂ මන්ත්‍රීවරයාද විය. එක්සත් ජාතික පක්ෂයේ මහින්ද සමරසිංහ, ගෙහෙළිය රමුක්වැල්ල ආදී මන්ත්‍රීවරුන්ද ඉන්පසු ඔහු අනුගමනය කරමින් ආණ්ඩුවට එක් විය. පසුව තවත් එක්සත් ජාතික පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්ද ආණ්ඩුවට එක් විය. ජනාධිපතිතුමා සමගද
ආණ්ඩුව සමගද එක් වූ නමුත් නන්දන ගුණතිරක මහතා අමාත්‍ය ධූර භාරගත්තේ නැත. ඔහු එසේ කළේ එය ඉතා පහසුවෙන් ඉටු කරගත හැකිව තිබියදීය. කොටි පැරදවීමේ සටනට සහාය වීම සඳහා ඔහුට අමාත්‍ය ධූර ඕනෑ වූයේ නැත. ඔහු එවකට කීවේ කොටි පැරදවීමේ සටන අවසන් කර රට සෑදීමේ සටන සඳහා පමණක් තමා අමාත්‍ය ධූර බාරගන්නා බවයි. 2007 වර්ෂයේදී අයවැය පරාජය කර ආණ්ඩුව පරාජය කිරීමේ ජාතික සහ විජාතික ඒකාබද්ධ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක විය. අයවැය දෙවන වර කියවීමේ ඡන්දයේදී එදා ජනතා විමුක්ති පෙරමුණේ සිටි මන්ත්‍රීවරුන් 37 දෙනාම එයට විරුද්ධව ඡන්දය ලබා දුනි. විපක්ෂයේ කුමන්ත්‍රණය සාර්ථක වන ලකුණු පහළ කරමින් අනුර බණ්ඩාරනායක මහතාද, විජේදාස රාජපක්ෂ මහතාද, රවුෆ් හකීම් මහතාද විපක්ෂයට එක් විය. ආණ්ඩුව අනතුරින් ගලවා ගැනීමේ මෙහෙයුම ඇරඹිණි. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීම වැළැක්වීම සඳහා නන්දන ගුණතිරක මහතා ප්‍රතිඵලදායක විය. හත අයවැය විවාදයේදී විපක්ෂයේ වාඩි වී සිටි අතර ආණ්ඩුව පෙරලීමේ කුමන්ත්‍රණය වැළැක්වීම සඳහා නන්දන ගුණතිරක තම හඬ අවදි කළේ මෙසේය. අපේ ඉතිහාසයේ මෙතෙක් ත්‍රස්තවාදයේ පරාජය කිරීම සඳහා කරන සටන් තිබෙනවා. විනාඩි 5ක් තිබෙනවා. ත්‍රස්තවාදයේ පරාජය කිරීම සඳහා කළ සටනේ ඇත්ත ප්‍රතිඵලයක් දකින්න ලැබුණේ අපිට මේව කවන්නේ පමණයි. මෙතන ඉස්සෙල්ලා తాවකාලික ජයග්‍රහණයක් ලබාගෙන තියෙනවා. මේ ජයග්‍රහණයත් සදාකාලිකයි කියලා මම කියන්නේ නැහැ. නමුත් අඛණ්ඩව ඉදිරියට යනවා නම් මේ ජයග්‍රහණය තහවුරු කරන්න පුළුවන්කම තියෙනවා. එනිසා මම කියන්නේ මේ සටන ජයග්‍රහණය කරන්න නම් ත්‍රස්තවාදයට විරුද්ධව සටන ජයග්‍රහණය කරමින් එල්ටීටී සංවිධානය දුර්වල කරමින් දෙමළ ජනතාවට තිබෙන සාධාරණ දුක්ගැනි වලට පිළිතුරු දෙන්න, මෙරටේ සමස්ත ජනතාවට පොදුවේ තියෙන දුක්ගැනි වලට ගැනවිලට පිළිතුරු දෙන්න ශක්තිමත් රටක් රජයක් ආණ්ඩුවක් ගොඩනගන්න නම් අපි තේරුම් ගන්න ඕන තව ගොඩක් දේවල් තියෙනවා. කවුරුවත් එලිපිට කතා කරන්නේ නැති, තේරුම් ගන්නේ නැති, අනිත් අය ඉස්සරහා තමන් දන්නේ නැහැ වගේ හැසිරෙමින් අමතක කරලා දාන ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒ නිසා එකක් තමයි මම කිව්වේ, ආදර්ශය පටන් ගන්න ඕන මෙතනින්. පළවෙනි එක, දැන් මේ වෙනකොට එල්ටීටී සංවිධානය උතුරු නැගෙනහිර පළාත්වල එල්ටීටී සංවිධානයේ බලය දුර්වල කිරීමට ඉතා වෙහෙසක් අරගෙන ඉතා දුෂ්කර කොන්දේසි යටතේ සටන් වදින ඒ ආරක්ෂක හමුදාව වෙනත් පැත්තකට යොමු කරන්න වෙනත් විවිධ උපක්‍රම ක්‍රියාමාර්ග අනුගමනය කරමින් ඉන්නවා. දැන් දකුණේ තිස්සමාරාම පැත්තෙන් මතුවෙලා එක පැත්තකින් එහෙ ඒ පැත්තට ආරක්ෂක හමුදාව යොමු කරගන්න උත්සාහ කරමින් ඉන්නවා. හැබැයි මෙතනින් නතර වෙයි කියලා අපි හිතන්න ඕනේ නැහැ. අනිවාර්යයෙන්ම එල්ටීටී ප්‍රභාකරන් කියන්නේ මිනිමරු ම්ලේච්චෙක්. ඔහු දකුණේ මහා ජන සංහාරයන් වලට එන දින වැඩි ඈතක් නෙවෙයි කියලා මම කල්පනා කරනවා. එක පැත්තකින් ආර්ථික අර්බුදය නිසා ජනතාවට වීදි බහින සිද්ධ වෙමින් තියෙනවා. වළක්වන්න බැරි තත්ත්වයක් ඓතිහාසිකව කාලයක් තිස්සේ ආපු තත්ත්වයක ප්‍රතිඵලයක් විදිහට. මම කියන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව තනියෙන් හදපු ප්‍රශ්නයක් නෙමෙයි මේක. ඉතිහාසයක් එක්ක ඉස්සරහට ආව ප්‍රශ්නය, ඒක ප්‍රතිඵලයක් විදිහට ආර්ථික ප්‍රශ්නය උග්‍ර වෙලා ජනයාට වීදි වහින්න බල කරමින් තියෙනවා පියවරෙන් පියවර. අනිත් පැත්තෙන් ජාත්‍යන්තර කුමන්ත්‍රණ කාර්යයන්ගේ කුමන්ත්‍රණවල ප්‍රතිඵලයක් විදිහට මේ මොහොත වෙනකොට එල්ටීටී සංවිධානය දකුණට තල්ලු කරමින් දකුණේ මහා ජන සංහාර වලට ඕන් සූදානම් කරමින් තියෙනවා කියන කාරණේ මම අවධාරණය කරන්න කැමතියි. එතකොට ඒගොල්ලන්ට ලේසි මේ தත්ත්වය වෙනස් කරන්න, බොරු සාම කතාව වලට කැඳවන්න, ඇත්ත සාම කතාව වලට නෙමෙයි කැඳවන්න හදන්නේ. දකුණ දුර්වල කළා, ආණ්ඩුව දුර්වල කළා, දකුණේ මහා කලබගෑනියක් හදවලා මිනිස්සු ලව්වම කියවන්න දැන් මේක ඇති. දැන් ඔය කියන දෙයක් දීලා හරි මොකක් හරි කළා හරි මේක ඉවර කරමු කියන තන්ට බල කරන්න ජාත්‍යන්තර කුමන්ත්‍රණ කාර්යෝ බෞගේ කාලේ රොත්තක් මාම අපි දන්නවා
රොක්ලා ආබර්ලා අරගොල්ල මේගොල්ල කියලා පිරිසක් ආවා. හෙට දවසේ තවත් මිනිස්සු එන්න පුළුවන්. මේ මිනිස්සු මේ කරන්න හදන්නේ මේ ජයග්‍රහවීය ඉස්සරහට යන ගමන නතර කරන්න, යටින් යටින් කකුලෙන් අදින්න කරන්න පුළුවන් හැමදේම කරන්න මේ උත්සාහ කරන්නේ. දකුණ අවුල් කරලා දකුණේ සංහාරයක් නැති කරලා ජනතාවලම උද්ඝෝෂණයක් හදවන්න බර බොරුසාම සංවිධාන කාර්යෝ මේ ඊයේ පෙරේද මම දැක්කා එකතන කතා කරනවා. ඒගොල්ල උත්සාහ කරන්නේ මේ කාරණේ මෙතෙන්ට ගේන්න. නිසා මේ කාරණේ අපි හරියට තේරුම් අරගෙන අපේ මුළුමහත් ශක්තිය මෙතෙන්ට වැය කරන්නේ නැත්තම්, අපි හරියට ස්ථාවර තැනක හිටගන්නේ නැත්තම් පළමුව මොන කුමන්ත්‍රණ කාර්යය මොනවා අරගෙන මොනවා කියාගෙන ආවත් මොන උපක්‍රම පාවිච්චි කළා මේ ගමන නතර කරන්න උත්සාහ කරත් අචලව අදිෂ්ඨාන සහගතව ස්ථිරව ඉස්සරහට යනවයි කියන කාරණේ ඔළුව තියාගෙන වැඩ කරන්නේ නැත්නම් එතන නැත්නම් මේ කරන කිසි දෙයකින් ප්‍රයෝජනයක් නැහැ. නැවතවතාවක් විශාල ගාණක් බිලි දීලා විශාල විනාශයක් කරගෙන ආයිසරයක් තස්සවාදයට ගොඩනගින්න අවස්ථාව ලබා දීම ඇරෙන්න ඔවුන්ට ඔවුන්ගේ අවස්ථාව ලබා ගන්න ඔවුන්ගේ ජයග්‍රහණය ලබා ගන්න අවස්ථාව ලබා දීම ඇරෙන්න කලින් වෙච්ච දේ ඇරෙන්න වෙන මොකක්වත් වෙන්නේ නැහැ. නිසා අපි කියන්නේ මුළු මහත් ශක්තියම තමන් අපි මේකට වැය කළා දිනවද මේකට යොමු කළා දිනවද කියන කාරණේ අපි කල්පනා කරන්න ඕන. මේ මහා ජාත්‍යන්තර රූමන්ත්‍රණය ඉස්සරහා ඒක අපි කල්පනා කරන්න ඕන. ඒකට ආදර්ශයයි අපි දෙන්න ඕන මෙතනින්. මම ඒක කිව්වේ ජනතාවට බජිරි කන්න කොල්ලු කන්න කියලා හරියන්නේ නැහැ. ජනතාව වජිරිකයි කොල්ලුකයි කලින් සැරේ දෙවන ලෝක යුද්ධදී කර්ණ සිද්ධුනේ කැමැත්තෙන් නෙමෙයි අකමැත්තෙන් ගෑවා. අපේ යුද්ධයක් නෙමෙයි අනුන්ගේ යුද්ධයක්. ඒ වෙලාවේ වජිරි කොල්ලු ගෑවා අකමැත්තෙන් ගෑවේ. හැබැයි ජනතාව කැමැත්තෙන් වජිරි කොල්ලු කන තැනකට එයි. ජනාධිපතිතුමාගේ ඉඳලා අකමැතිතුමාගේ ඉඳලා මුළු මහත් ආණ්ඩුවම මේ රට කරවන මිනිස්සු මූලික වශයෙන් අපිටත් තියෙන වකීම. විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු හැටියට අපිටත් වකීමක් තියෙනවා. අපි ලෑස්ති ඒ වකීමට උර දෙන්න. අපි හැම විටම ඒ වකීම දරාගෙන ඉන්නේ. ඒ සම්බන්ධ කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මීට වඩා මහා විශාල ප්‍රමාණයකින් නිකම් බොරුවට අර කඩු කරගත්ත අපි මේ කඩු කරගත්ත කියලා හරියන්නේ නැහැ. මීට වඩා ලොකු දෙයක් කරන්න ඕනකම තියෙනවා. ඇත්තට මේක මේ රටේ මුළු මහත් ජනතාවගම සටනක් කරගන්න ඕන අපි. මුළු මහත් ජනතාව බැඳගත්ත තමන්ගේම වූ සටනක් මේ රට ගොඩ නැගීම සඳහා මේ රට ගොඩ ගැනීම සඳහා මේ ත්‍රස්තවාදී පරාජය කළ යුතුයි. ඒකට අපි හැමදේම දායක විය යුතුයි කියන හැඟීම හදන්න ජනතාවට වජිර කන්න කොල්ල කන්න කියලා අපි වෙන දේවල් කරලා හරියන්නේ නැහැ. අපි දෙන්නේ නැ ඕන ඉස්සෙල්ලා. අපි එක පෙන්වන්න ඕන, ක්‍රියාවෙන් පෙන්වන්න ඕන, ආදර්ශයෙන් පෙන්වන්න ඕන. එහෙම නොවිය දෙන්න ගේන්න බෑ. අපි මේ අනතුරු හරියට තේරුම් ගන්න ඕන. මේ ප්‍රබහා කරන්න නැති වුණාට තව ප්‍රබහා කරන්නලා මවයි අධිරාජ්‍යවාදී කොමන්ත්‍රණ කාර්යෝ විවිධ කොමන්ත්‍රණ ඉතිහාසය පුරාම කරා. අපි දන්නවා ලෝකයේ තමන්ගේ ග්‍රහණයට ගන්න නොකරපු කොමන්ත්‍රණයක් නැහැ. දෙවන ලෝක යුද්ධය ඇතුළේ එක ප්‍රතිඵලයක් දෙනවා. පළවෙනි ලෝක යුද්ධය ඇතුළේ එක ප්‍රතිඵලයක් දෙනවා. ඊට පස්සේ නව යටත් විජිත ප්‍රමේය ඇතුළේ මොනතරම් දේවල් කරාද අපේ රටව ග්‍රහණය කරලා ලක් කරගන්න. මුදල් පාවිච්චි කළා, ප්‍රාග්ධනය පාවිච්චි කළා, විවිධ ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍යාර මුදල් ඇතුළේ ආයතන උන්ට ඕන විදිහට පාවිච්චි කරා. මේ රටවල උන්ගේ ග්‍රහණයට ගන්න. දැන් ඒක යටින් ප්‍රාග්ධනය පාවිච්චි කළා කරපු කුමන්ත්‍රණ සංස්කෘතික ආක්‍රමණ කළා කරපු කුමන්ත්‍රණ වෙනුවට දැන් නැවත වතාවක් ඉතිහාසයේ අසර 200කට ඉස්සර වුණා වගේ අර කාලතුවක් හයි කරපු නැව් වලින් අවිලා බැහැලා කරපු ආක්‍රමණය ඒ විදිහටම දැන් ආපෝසරයක් කරන්න පටන් අරන් තියෙනවා. සීතල යුද්ධය නිමුණාට පස්සේ 90 දශකයෙන් පස්සේ තමන්ගේ අතර තනි බලය ආවට පස්සේ දැන් බය නැතුව අවිලා බහින්න පටන් අරන් තියෙනවා. තලෙබාන් වරුන් ඉස්සරහට දාලා ඇෆ්ගනිස්තානයේ අල්ලගත්ත තෙල් සම්පත් ටික කොල්ල ගන්න. ඊට පස්සේ බැස්සා ඉරාකයට බොරු මේ ආයුධ කතාවක් කියලා රසායනික අවි ජීව විද්‍යාත්මක අවි තියනවා කියලා එතෙන්ද බැස්සා. කවුද විරුද්ධ වුණේ? කාටද පුළුවන් වුණේ නතර කරන්න? බැරි වුණා කිසි කෙනෙකු නතර කරන්න. දැන් හැමදාමත් කියුබාවට තර්ජනය කරමින් ඉන්නවා, උතුරු කොරියාවට තර්ජනය කරමින් ඉන්නවා, ඉරානයට තර්ජනය කරමින් ඉන්නවා. ඒ නිසා මේවට ගොඩ වෙන කෙච්චර අමාරු වැඩක් නෙමෙයි. හැබැයි අපි මේකට සූදානම් වෙනවා නම් දැන් නව ලෝක තත්ත්වයන් බිහි වෙලා තියෙනවා. කරුණාකරලා තව විනාඩියකින් අවසන් කරන්න. බොහොම සුදුයි. අපි මේකට සූදානම් වෙනවා නම් මේ අලුතෙන් නිර්මාණය වෙමින් තියෙන ලෝක තත්ත්වය අර ඒකද්‍රවීය තත්වයට විරුද්ධව අලුතෙන් ගොඩනැගෙන ඒකද්‍රවීය තත්වයේ අනිවාර්ය ප්‍රතිඵලයක් විදිහට නැවත ගොඩනැගෙමින් තිබෙන මේ අලුත් තත්වය නැගෙමින් තිබෙන ආසියාවේ බලය, රුසියාවේ බලය, මේට විරුද්ධව ගොඩනැගෙමින් තිබෙන ඒ ප්‍රතිවිරෝධී කඳවුරේ බලය හරියාකාරව උපයෝග කරගන්න පුළුවන් නම් ජාත්‍යන්තර වශයෙන් අපිට අනිත් පැත්තෙන් අපි සූදානම් නම් අපේ පැත්තෙන් අවශ්‍ය කැපකිරීම කරන්න, ඇත්තට කැපකිරීම කරන්න, බොරුවට මේකේ වචන හරම කර කර ඉන්නේ නැතුව අපි සූදානම් වෙනවා නම් ඒ කැපකිරීම කරන්න අපිට ඉස්සරහට යන්න පුළුවන්. ඒ සඳහා අපි හැම කෙනෙක්ම එකතු වෙන්න ඕන. එහෙම නැතුව නිකන් එකතු වෙන්න කියලා වැඩක් නැහැ. අපි හැමෝම එකතු වෙන්න ඕන. ඒකට නිකන් එකතු වෙලා වැඩක් නැහැ. ඒකට එකතු වෙන්න ඕන. ඒකට එකතු වුණොත් විතරයි, එහෙම එකතු වුණොත් විතරයි අපිට මේ ත්‍රස්තවාදය පරාජය කරලා මේ රටේ දුක් විඳින සියලු ජනතාවට සාධාරණ සමාජයක් ඉෂ්ට කරන්න පුළුවන් විදිහ විසඳුමකට යන්න පුළුවන්කම ලැබෙන්නේ. දෙමළ ජනතාව මොහොන දීලා තියෙන
සාධාරණ දුක්ගණිවලට උත්තර දෙන්න පුළුවන්කම ලැබෙන්නේ ඒ සඳහා විසඳුමක් දෙන්න පුළුවන්කම ලැබෙන්නේ දේශපාලන විසඳුම කියලා කියන්නේ මේ මේ ප්‍රශ්නට දෙන්න පුළුවන් දේශපාලන විසඳුම ඇතුලේ පැති දෙකක් තියෙනවා පළවෙනි පැත්ත තමයි ප්‍රචණ්ඩ දේශපාලන විසඳුම කියලා කිව්වම එකක් ප්‍රචණ්ඩ දේශපාලන විසඳුමක් අනිත් එක සාමකාමී දේශපාලන විසඳුමක් ප්‍රචණ්ඩ දේශපාලන විසඳුම අනිවාර්යයි ඒක වළක්වන්න බෑ ත්‍රස්තවාදය යුද්ධයෙන් දුර්වල කරන්නේ නැතුව ප්‍රභාකරන් දනගස්සන්න බෑ හැබැයි අමතක කරන්න එපා එතනින් නතර වෙන්නේ නෑ මේ ප්‍රශ්නය අධිරාජ්‍යවාදය හැම විටම එක් ආකාරයකින් පරිණාම වෙනත් ආකාරයකින් තමන්ට අවශ්‍ය දේ දිනා ගැනීම සඳහා ඉස්සරහට එනවා ඒ නිසා ප්‍රභාකරන් මරලා හරි එල්ටීටී එක නතර කළා හරි අපි මූල දීලා තියෙන මේ බරපතල අර්බුදයෙන් අපිට නිදහස් වෙන්න පුළුවන් කියලා අපි කල්පනා කරනවා නේද ඒක වැරදි ඒ අපිට තියෙන දීර්ඝකාලීන සටනක් දීර්ඝකාලීන අරගලයක් ඒක වෙන මොකක්වත් නෙමේ අධිරාජ්‍යවාදයට විරුද්ධව අපේ ජාතික විමුක්ති අරගලයක් අපිට තියෙන්නේ ඒ අරගලය හැබෑවට තේරුම් අරගෙන ඒකට ඇත්ත නායකත්වය දෙන්න සූදානම් නම් ඒ වෙනුවෙන් ඇත්තට කැපකිරීම් කරන්න සූදානම් විතරයි මේ රට අපිට ගොඩනගන්න පුළුවන්කම තියෙන කියන කාරණය අද මගේ මේ පළවෙනි කතාවෙන් අවධානය කරමින් මට ඔබතුමාට ස්තුතියි ජනතා විමුක්ති පෙරමුණ අවසාන ඡන්ද විමසීමේදී ඡන්දය දීමෙන් වළක්වා ගත හැකි විය ආණ්ඩුවට ඡන්ද 114ක් ලැබිනි. ඉන් එක් ඡන්දයක් නන්දන ගුණතිරක මහතාගේ ඡන්දය විය. එදා නන්දන ගුණතිරක මහතා ඇතුළු කිහිප දෙනෙකුගේ ප්‍රබල මැදිහත් වීම නොවන්නට තවදුරටත් සඳහන ආණ්ඩුවක් පවතින්නේ නැත. එසේ වූවානම් දිනන්නේ රනිල් වික්‍රමසිංහ මහතාය. රනිල් වික්‍රමසිංහ මහතා දිනුවේ නම් දිනන්නේ කොටියාය. එසේ ඌයේ නම් කොටියා පරද්දවන්න අපට ඉඩ ලැබෙන්නේ නැත. නන්දන ගුණතිරක මහතා ජනපතිට සහය වීමට ආවේ දුෂ්කරම වෙලාවේය. ඒ 2006 පෙබරවාරියේය. 2007 අයවැයේදී සඳහන ආණ්ඩුව ඇදවැටීමේ අනතුරට ලක් වූ විටද නන්දන ගුණතිරක ආණ්ඩුවට ශක්තියක් විය. එයද සඳහන ආණ්ඩුවට අතිශයින්ම දුෂ්කර අවස්ථාවක් විය. දිනන විට ඕනෑ තරම් මිතුරන් සිටිති. වරදින විට හෝ අමාරු වේලාවේදී හෝ මිතුරන් සොයා ගැනීම අමාරුය. නන්දන ගුණතිරක මහතා දුකේදීත් සැපේදීත් ජනාධිපතිතුමා සමග සිටි සහ සිටින මිතුරෙකි. ජනාධිපතිතුමාද කළගුණ දන්නා නායකයෙක් බව නැවත නැවතත් ඔප්පු කර තිබේ. යුද්ධය අවසන් වූ පසුව තමන් දැන් ඇමතිකම් බාරගන්න සූදානම් යැයි නන්දන ගුණතිරක මහතා කී විට වහාම සංචාරක අමාත්‍ය ධූරය ඔහු වෙත ලබා දුන්නේය. සංචාරක අමාත්‍ය ධූරය දරන ලද කෙටි කාලය තුළ සංචාරක කර්මාන්තය රටේ අංක 1 ආදායම ලබා දෙන කර්මාන්තය බවට පත් කිරීමට අත්‍යවශ්‍ය පියවර ගණනාවක් ඔහු විසින් ගන්නා ලද බව ශ්‍රේෂ්ඨය තුළ නියුක්ත සෑම අයකුම ඉතා හොඳින් දනි. සංචාරක ශේත්‍රයේ කෙරෙහි රටේ ජනතාවගේ ආකර්ෂණය ඇති කිරීම සඳහා ඒ පිළිබඳව යහපත් ආකල්ප ඇති කිරීම සඳහා ශේත්‍රය සඳහා ප්‍රහුණු ශ්‍රමිකයින් බිහි කිරීම සඳහා ඉතා ප්‍රබල පියවර රාශියක් ඔහු විසින් ගන්නා ලදී.